අයිබන් සුබ දවසක් වේවා 2023 ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා සිදීමට නියමිත රාහු කේතු මාරුව සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම මම කලින් සීලුම ලග්න හිමියන්ට එකම වීඩියෝකින් දැනුම් දීමක් කරා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න මගහැරිච්ච අයට මේ වීඩියෝ එක මම අරගෙන ආවේ වෙනම මේ උෂභ ලග්න හිමියන්ට. ඉතින් සරලවම කිව්වොත් එහෙම රාහුගේ කේතුගේ මාරුවත් එක්ක ඔයාලා ඔයාලගේ ජීවිතයේ බලාපොරොත්තු වෙලා හිටපු දේවල් නැත්නම් ප්ලෑන් කරගෙන හිටපු දේවල් ඔයාලගේ අරමුණු වෙනස්සතකට යොමු කරන්න සමහර දේවල් ජීවිතෙන් අයින් කරලා දාන්න වැරදි දේවල්ට හිත යොමු කරවන්න උත්සාහ කිරීම තමයි මේ රාහු කේතු මාරුවත් එක්ක සිද්ධ වෙන්නේ. ඉතින් හොඳ සහ නරක කියන දෙකම තියෙනවා. ඒ ඔයාලගේ කේන්දරේ 5 වෙනේ සහ 11 වෙනේ ඉන්න ග්‍රහයන් 90 තමයි ඔයාලගේ තීරම හොඳ සහ නරක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මම මුලින්ම මේක පළවෙනි කොටස විදිහට කේතු 5 වෙනේට පැමිණෙනකොට ඔයාලගේ කේන්දරේ 5 වෙනේ ඉන්නේ මොන ග්‍රහයින්ද? නැත්නම් රවි ග්‍රහයාගේ සිට කේතු දක්වා ඕනෑම ග්‍රහයක ඔයාලගේ කේන්දරේ 5 වෙනේ ඉන්න පුළුවන්. හැමෝටම එක වගේ වෙන්නේ නැති නිසා තමයි මේ විදිහට මම වෙනම පැහැදිලි කිරීමක් කරන්නේ. ඒ නිසා පළවෙනි කොටසෙන් කේතු 5 වෙනේට පැමිණෙනකොට ඔයාලගේ ජීවිතෙන් අයින් වෙන්නේ නැත්නම් අහිමි වෙන්නේ මොනවද කියලා අපි නම් පරීක්ෂා කරලා බලමු. දෙවන කොටස ඉක්මනින්ම අරන් එන්නම්. දෙවන කොටසේදී කතා කරන්නේ රාහු කියන ග්‍රහයා 11ට පැමිණුණාට පස්සේ එතන ඉන්න ග්‍රහයන් අනු ඔයාලගේ ජීවිතේ වලට ලැබෙන්නේ මොන වගේ දේවල්ද, ඔයාලගේ අරමුණ මොන පැත්තටද යොමු වෙන්නේ කියලා අපි නම් බලමු සම්පූර්ණයෙන් පැහැදිලි කරගෙන. ඉතින් ඔයාලට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් මේ අංකයට WhatsApp කරන්න 077026 කියන අංකයට WhatsApp කරලා රුපියල් 1000 සිට සම්පූර්ණ කේන්දර පරීක්ෂා කිරීම වලට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් ලේසියෙන් ඔයාලගේ ජීවිතය ගැන සම්පූර්ණයෙන්ම කේන්දර පරීක්ෂාවක් කරගන්න. එහෙනම් පාඩමට යමු. විශේෂයෙන් මේ පළවෙනි කොටස විදියට කේතු 5 වෙනට එනකොට ඔයාලගේ 5 වෙනින් ඉන්න ග්‍රහයන් අනු ඔයාලට සිදුවෙන දේවල් ගැන පැහැදිලි කරනවා. එහෙනම් හැමෝම පටන් ගමු නම් මේ වීඩියෝ එක බලන්න. හරි, අපි නම් බලමු වෘෂභ ලග්න හිමියන්ට කොහොමද මේ රාහු කේතු මාරුවේදී විශේෂයෙන්ම මම පැහැදිලි කරන්න දැන් පළවෙනි කොටස විදියට කේතු ඔබේ ජීවිතේ මොනවද ඔබට අහිමි කරන්න උත්සාහ කරන්නේ, නැත්නම් මොන වගේ පැතිකඩයන්ද ඔබේ ජීවිතෙන් ඈත් කරන්න උත්සාහ කරවන්නේ කියලා. ඉතින් වෘෂභ ලග්න හිමියන්ගේ පැත්තට බැලුවොත් එහෙම අපිට දක්වන්න පුළුවන් වෘෂභ මිතුන කටක සිංහ කන්නේ. එහෙම නැත්නම් ඔයාලගේ මේ පස්වෙන්නට තමයි මේ කේතු කියන ගහයා පැමිණේ. ඉතින් මම කේතු කියන ගහයා වෙනුවට කේ අකුර ලියා ගන්නවා. ඉතින් ඒ වගේ තමයි රාහු කියන ගහයන්නේ වලයි කේන්දරේ මේ 11 වෙනට. ඉතින් මේ කේතු පස්සන්නට ඉන්නේ ඔයාලගේ ජීවිතයේ යම් කිසි දෙයක් ඔයාලට එපා කරවලා, ඒ වෙනුවට රාහු ඔයාලගේ ජීවිතයේ වෙන පැත්තකට හිත නැත්තම් ඔයාලගේ අරමුණ වෙනස් කරවලා, එහෙම නැත්තම් ඔයාලගේ හිත ඩ්‍රයිවිං කරගෙන අරන් යනවා වෙන පැත්තකට. ඉතින් එතකොට අපි බලමු එහෙනම් ඔයාලගේ ජීවිතේ මොන වගේ දේවල් ඔයාලගෙන් ඈත් වෙන්න අහිමි වෙන්න තියෙන අවස්ථාවේ වැඩිද කියලා. ඉතින් මේ කේතු කියන ගහයා වෘෂභ රාශියට පැමිණීමත් එක්ක ඉගෙන ගන්න ඇයට එහෙම නැත්නම් පොඩි ඇයට එච්චර ලොකු ගැටලුවක් ඇති කරවන්නේ නැහැ. ඉතින් නමුත් ඉගෙන ගන්න පාවිච්චි කරන පරිගණක ඒ වගේ තියෙනවනේ, ලැප්ටොප් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ වගේ පරිගණක ගෙදර තියලා තියෙන මචන් ටැබ් වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් තියෙන දත්තරම මේවා මැකෙන්න තියෙන අවස්ථාවේදී ඉතින් ඉද ගැනීමට ටිකක් යම් යම් විදියක අඩුපාඩු වැඩිපුර පේනවා. මේක හරියට වැඩ කරන්නේ නැහැ, මෙන්න මේක මතන අඩුපාඩුවක් තියෙනවා, ඒ වගේ දේවල් ටිකක් දැනෙන්න පුළුවන්. නමුත් ඉගෙනීම සම්බන්ධයෙන් එච්චර ලොකු බාධාවක් ඇති කරවන්නේ නැහැ. විශේෂයෙන් මෙතනදී ගැටලු ඇති කරවන්නේ මේ ප්‍රේම සම්බන්ධතා වගේ දේවල්. තමන්ගේ කවුරු හරි යම් කිසි විදිහක බලාපොරොත්තුවක් තිබුණා නම් ප්‍රොමෝෂන් එකක් ගන්න, නැත්නම් ප්‍රේම සම්බන්ධතාවන් ඉස්සරහට අරන් යන්න යෑමේදී මේ තමන්ගේ පාර්ට්නර් වෙන්න ඉන්න කෙනාගේ යම් අඩුපාඩු දැක ගන්න පුළුවන්. මේ කාලේදී මේ ඉදිරි මාස 18 කාලේ සීමාව තුළ යම් යම් විදිහක අමනාප වීම, අඩුපාඩුකම් දකින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා වැරදි වටහා ගැනීම ඔයාලා තුළ සිද්ධ වෙන්න තියෙන අවස්ථා වැඩි. ඉතින් ඔෆිස් එකේ යම් කොච්චර දේවල් කරත් ඔයාලට තමන්ගේ තත්ත්වයට එච්චරම සුදුසු විදිහට වටිනාකමක් නොලැබෙනවා කියන හැඟීම. එතකොට මේ බලාපොරොත්තු වෙනවා යම් කිසි විදිහක කාලයක් තිස්සේ යම් බලාපොරොත්තුවක් තිබෙනවා දෙයක් කරගන්න, මොඳ ප්‍රොමෝෂන් ලබා ගන්න, නැත්නම් ප්‍රසිද්ධියක් ලැබේ කියලා කාලයක් තිස්සේ බලාගෙන හිටියා නම් මේ කේතු එකට තවත් යම් සීමාවක් ඇති කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේම තමයි දරුවන් විවාහලා දරුවන් එන්න ඇයට විශේෂයෙන්ම දරුවන්ට හොඳ නරක කියලා දෙන්න ගිහිල්ලා යම් යම් අමනාපකම් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා දරුවන් ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙනවා. දරුවන් සම්බන්ධයෙන්, ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන්, විශේෂයෙන්ම කෑම බීම සම්බන්ධයෙන් වැඩිපුර අවධානයක් යොමු කරන්න. මේ කෑම බීම පාලනය කරන්න උත්සාහ කරන කියපට හේතුව එතන මේ බඩට සම්බන්ධයෙන් හින්දා ගොඩක් වෙලාවට බඩ සම්බන්ධ ගැටලු ගොඩක්ම දරුවන් ලැමෙන්ඩින්න අම්මලා ඉන්නවා නම් ගොඩක් මේ කේතුගේ පැමිණීමත් එක්ක ඉතින් මේ කාල සීමාවේදී හදිසි
යම්ගම් ගප්සා වීම වලට ලක් වෙන්න තියෙන අවස්ථාව ඇති. ඉතින් එවැනි දේවල් සිද්ධ වෙනකොට ඔයාලට හරියටම සිද්ධ වෙන්න පුළුවන් විදිහ මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්. ඔයාලගේ කේන්දරේ එතන පස්වැන්නේ ඉන්න ග්‍රහය. ඉතින් ඔයාලා බලන්න කේන්දරේ අතරේ නැත්නම් මතකයක් තියෙනවා නම් පස්වැන්නේ ඉන්න මොන ග්‍රහයද කියලා. රවි ග්‍රහයගේ සිට කේතු ග්‍රහය දක්වා ඕනෑම ග්‍රහයක් කියන පුළුවන්. බලමු දැන් රවි කියන ග්‍රහය හිටියොත් එහෙම මෙතනදී සැලකිලිමත් වෙනවනේ පස්වැන්නේ රවි. ඉතින් පස්වැන්නට හොඳ ග්‍රහයක් රවි කියන ග්‍රහය. ඉතින් කන්‍ය රාශිය තැන්පත් වෙලා ඉන්නකොට ගොඩක් වෙලාවට ඔයාලට යම් හදිසි විදියක අමනාපකමක් ඔයාලගේ තාත්තත් එක්ක සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි දරුවා හදිසියේ රෝගී වෙන්න පුළුවන්. ඉතින් පස්වැන්නේ රවි ඉන්න තැනදී මේ කේතු ප්‍රමිනීම තුළ පවුලේ යම් රෝගී තත්යක් වැඩිපුර දැක ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේක ගොඩක්ම දරුවන්ට බලපාන්න පුළුවන්. දරුවන්ගෙන් ඈත්ティම් තාත්තා සහ දරුවන්ගේ නැත්තම් ඒ වගේ තාත්තා අතර තියෙන සම්බන්ධතාවය වැඩ කරන තරදී තමන්ගේ බොස් එක්ක අමනාප වීම සිද්ධ වෙන්න වෙලා ගොඩක් වෙලාවට රැකියාවේ නැත්තම් තමන්ගේ ඉන්න තැන ඉන්න ස්ථානයේ තිබිච්ච තත්ත්වය ගොඩක් වෙලාවට අහිමි වෙන්න තියෙන අවස්ථාව වැඩි මේ හේතුගේ රවි ඉන්න තැනට සම්බන්ධ වීමත් එක්ක චන්ද්‍රයා ඉන්න තැනට පැමිණීම විසින්දී තමත් හැඟීම් බර ගතිය ටිකක් අඩු කරලා ඇති මොන හරි හිතට යම් සංකාවක් ඇති කරන්න යම් කලකිරීමක් ඇති කරන්න සතුට සිද්ධ වෙන දේවල් සතුට හොයන දේවල් අඩු වෙන්න අවස්ථාව ඇති කරනවා. ඉතින් ඒ නිසා මේ හිතේ සැනසීම සතුට වෙනින් තමන්ගේ ගෙදර දොරේ අම්මා තාත්තා වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙච්ච දේවල් වෙනුවෙන් තමන්ට යම් කිසි ආතතියක් හිතට අරන් එන්න හේතු උත්සාහ කරනවා වගේම තමයි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. කෑම බීම වගේ දේවල් ගොඩක් අඩු කරන්න කෑමත් එක්ක නිරන්තරයෙන්ම යම් යම් අරෝගී තත්ත්වයන් බඩට එන්න බඩ පිපීම වගේ දේවල් බඩවැල් තුවාල වීම වගේ දේවල් එන්න තියෙන අවස්ථා වැඩි හින්දා මේ ගැන ටිකක් විශේෂයෙන්ම සැලකිලිමත් මොකද හේතු වෙන්නේ නැතන චන්ද්‍රයා පැමිණීම අනිවාර්යම ස්ට්‍රෙස් එකක් අරන් එනවා ඩිප්‍රෙෂන් කරන්න උත්සාහ කරනවා. ඉතින් කාලයක් තිස්සේ බලා හිටියත් තවත් හිතට සතුටක් නැහැ කියන හැඟීම හිතට වලගේ අරන් එන්න පුළුවන්. කුජගහ හිටියොත් එම ගොඩක් පරිස්සම් වෙන්න ඕන විශේෂයෙන්ම හදිසි හිට මෙහෙට පාරවල් යන දරුවෝ එතකොට සහෝදරයන් ගැන විශේෂයෙන්ම ගොඩක්ම යම් කිසි විදියක ඔපරේෂන් එකක් එහෙම නැත්නම් සීස එකක් හදිසිය කරන්න සිද්ධ වෙන පුළුවන් බඩට සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේ තමයි මේක ලේ සම්බන්ධ ගොඩක් වෙලාවට ගෑස්ට්‍රික් වගේ රෝගී තත්ත්වයන් ප්‍රෙෂර් එක වගේ රෝගී තත්ත්වයන් වල කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් එකේ අඩුවීමක් හදිසියේ ප්‍රෙෂර් රෝගියා ඉන්නවා නම් ගොඩක් පරිස්සම් වෙනවා. එතකොට මේ කුජගහ ඉන්න තැන පැමිණීමත් එක්ක ඔයාලගේ ශරීර සෞඛ්‍ය වෙනින් අනිවාර්යයෙන්ම ඔයාලට ඉස්සරහට යන්න නම් යම් ඔපරේෂන් එකකට විශේෂයෙන්ම කේතුගේ අන්තර්දශා කාලයක් මහදශා කාලයක් හෝ නැත්නම් කුජගහගේ මහදශා කාලයක් අන්තර්දශා කාලයක් හෝ ගත කරන කෙනෙක් නම් ඉතාමත්ම පරිස්සමින් කාලය ගත කරන්න. මොකද මේ කේතු ඉන්න තැනට නැත්නම් කුජ ඉන්න තැනට කේතු පැමිණි වර්ගයේ ලේ සම්බන්ධ කැපීමක් විසවීමක් එහින්දා ගොඩක් වෙලාවට අමනාපකම් ඇති වෙනවා අනවශ්‍ය විදිහට කේන්තියාමක් සිද්ධ වෙන වෙනින්දා ගොඩක් වෙලාවට අනිත්‍යයත් එක්ක යම් යම් රණ්ඩු සරවල් ඇති වෙන්න තියෙන අවස්ථාවන් විශේෂයෙන්ම දරුවන් එක්ක තමන්ගේ වැඩිහිටියන් දෙමාපියන් එක්ක ගොඩක් වෙලාවට වැඩ කරන තැනදී වුණත් ඒක සිද්ධ වෙන තියෙන කොට හේතුව එතෙන්දී යම් කිසි විදිහක අපහසුතාවයක් වැඩි වෙනකොට අර රුධිර පීඩන තත්ත්වය අඩු වැඩි වෙලා ජීවිතයට යම් එපා වීමක් සිද්ධ කරන තියෙන ඒ නිසා ඔයාලගේ යම් දෙයක් මෙතන තියෙන දරුවන් සම්බන්ධයෙන් මතකතර අර තමන්ගේ ජීවන රටාවේ යම් කොටසක් අතහරින්න උත්සාහ කරනවා හේතු කියන ගහ. ඉතින් බුද ඉන්න තැනට පැමිණෙනොත් එහෙම බුද ගහ මෙතනදී පස්සෙන් දැන් කන්‍යා රාශිය තියෙන කන්‍යා රාශිය පස්සෙන් වට අපිට මෙතින් දැක්වන්න පුළුවන් බුද ගහයාගේ ස්වභාවය දැන් පස්සෙන්නේ තිබුණොත් එහෙම බුද ගහ තැන්පත් වෙනවා. ඉතින් මේක ගොඩක් කලාවට ඉගෙන ගන්නයිට මම අර කලින් කිව්වාගෙම හොඳයි. ඉතින් ඒ ඉගෙන ගන්නයිට හොඳ වෙනවා වගේම තමයි මෙතින්ද සැලකිලිමත් වෙන්න ඕන. තමන්ගේ සහෝදරයන් එක්ක විශේෂයෙන්ම සහෝදරයන් යහළුවන් එක්ක වැඩ කටයුතු කරද්දී අනවශ්‍ය විදිහේ දේවල් පරිගණකව එවැනි දේවල් එක්ක කරන්න උත්සාහ කරන සත්‍යයක්. ඉතින් අනවශ්‍ය කියන්නේ යහළුවෝ ගොඩක් වැරදි දේවල් භාවිතා කරන්න උත්සාහ කරන යාළුවෝ නිසා ටිකක් ගැටලු වෙන්න පුළුවන් මේ හේතුගේ බුද එන්න තැන්න පැමිණීම. ඉතින් ඒ වගේ තමයි මෙතෙන්දී ස්නායු වල විශේෂයෙන්ම බඩ ඇතුලේ බඩවැල් වල තුවාල වීම එතකොට හමේ රෝග වගේ දේවල් පිළිස්සීම් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බඩ සහ ඒ වගේ යටි බඩාසිත කොටස් වලට සම්බන්ධ මේ කේතු ප්‍රමිනියමත් එක ගොඩක් වෙලාවට ඒක රෑෂස් එකක් එහෙම නැත්නම් තුවාල වීමක් එහෙම නැත්නම් කවුරු හරි සතෙක් දෂ්ට කිරීමක් හපා කෑමක් නිසා හෝ සිද්ධ වෙන්න පුළුවන් නේද. ඉතින් ඒ ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන. මේ බුද ඉන්න තැනට පැමිණෙනොත් තමයි බිස්නස් වගේ දේවල් සම්බන්ධයෙන් අපි තුන් පරිගණක හෝ වැනි පොත්පත් සම්බන්ධ ලිපිලියකන සම්බන්ධ මොන මොන හරි බිස්නස් කරපුවාට ටිකක් මේක යම් බාධාවක් ඇති කරවන්න උත්සාහ කරනවා. බුද ගහය පැමිණීම එතකොට ඔයාලට අරමුණ වෙනස් කරවනවා. ඊට පස්සේ රාහු මම මොන වගේ දේවල් සඳහාද අරමුණ යොමු කරන්නේ කියලා පැහැදිලි කරන්න
එතෙන්දි දෙවෙනි කොටසෙන් අපි කතා කරද්දී ගුරු ඉන්නතන්ට පැමිණීමත් එක්ක අපිට දක්වන්න පුළුවන් මේ ගුරු ගහයට කන්න යරාසි ඉච්චර හොඳ තැනක් නෙවෙයි නමුත් එතෙන්දි අනිරන්තරයෙන්ම කියවන්න පොත්පත් කියවන්න විශේෂයෙන්ම ගුරු ගහය ටිකක් අර ඔළුව එහෙට මෙහෙට දුවන ගතිය දුර දිග බලලා කල්පනා කරනවා වෙනුවට ටිකක් ඉක්මන් ඉක්මන් තින්ද තීරණ ගන්න ඉක්මන් ඉක්මන් පොත් කෙටි කතා වගේ දේවල් එවැනි දේවල් වලට සම්බන්ධ වෙන්න වැඩිපුරම උනන්දුවක් ඇති කිරීම එතෙන්දි අපිට ගොඩක් දැක ගැනීමේ හැකියාව තියෙනවා මේ ගුරු ගහ ඉන්න තැනට පැමිණීමත් එක්ක ඉතින් ඒ වගේම තාපැත්තෙන් දැක ගන්න පුළුවන් සිකුරු ගහයක් ඉන්නවා මේ පස්සෙන්ද සම්බන්ධලා ඉතින් විශේෂයෙන්ම සිකුරු පස්සන්නේ සිටීම අපි දැන් පේන සම්බන්ධතා ගැන කතා කරද්දී ගොඩක්ම මේක බලපානවා පස්සන්නට සම්බන්ධලා ඉන්න ගහයන් සම්බන්ධයෙන් එතකොට රිලේෂන්ෂිප් අරමුණ කලින් කිව්වාගේ වටිනාකම් අගයක් කියන දෙයක් නොලැබෙන්න පුළුවන් තමන්ගේ පාර්ට්නර් ගැන විශේෂයෙන්ම පෙම්වතා පෙම්වතිය ගැන කලින් තිබිච්ච ඌමනාව උනන්දුව කියන එක අඩු කරන්න උත්සාහ කරනවා එයාගේ අඩුපාඩුකම් පෙන්වනවා හිත මොනවාරි අඩුපාඩුකම් දකින්න පුළුවන් කලින් තිබුණ විදිහට නෙවෙයි දැන් වෙනස් වෙලා සැකසිත විදිහේ හැසිරීම රටාවල ඒකින්ද මේ සිකුරු ඉන්න තැනට කේතු පැමිණීම රිලේෂන්ෂිප් බ්‍රේක් අප් වීම ඉෂ්ට කරන්න සමයි ගොඩක් බලාපොරොත්තු වෙන එතකොට රිලේෂන්ෂිප් එක බ්‍රේක් අප් කරලා රාහු අනිත් පැත්තෙන් වෙන පැත්තකට යොමු කරනවා ඉතින් ඒක අපි රාහුගේ කතාවදී අහගමු ඉතින් එතකොට සෙනසුරු ඉන්න තැන පැමිණීමත් එක්ක සෙනසුරු ජොබ් එක විශේෂයෙන්ම ගොඩක් වෙලාවට අංගර කයින් වගේ විශේෂයෙන්ම පරිගණක වලට නැත්නම් දත්ත වලට යම් යම් විදිහක ගැටලු වෙන්න පුළුවන් පරිගණක වැඩ කරගෙන හිටු දේවල් හරියට වැඩ කරන්න නැති වෙන උත්සාහ කරනවා ඒ වගේ සම්බන්ධ මෙතන හાર્ඩ්වෙයා වගේ දේවල් සම්බන්ධ ජොබ් වලට සම්බන්ධලා හිටපයි ගොඩක් වෙලාවට කාලයක් තිස්සේ ඔෆිස් එකේ වැඩ කරපුවා ඉන්නවා නම් ඔෆිස් වල වැඩ කරන අය ඉන්නවා නම් ඉතින් මෙතනදි මේ කේතු පැමිණීමත් එක්ක යම් කිසි කාලයකට ටිකක් ජොබ් එකේ වෙනසක් සිද්ධ වෙන තැන අවස්ථාවලදී ජොබ් එකේ බලාපොරොත්තු වෙච්ච දේවල් වලටින් වඩා සාමාන්‍යයෙන් වෙනස් විදිහකට ආකාරයකට හිත යොමු කරවන්න උත්සාහ කරන තත්යක් නිර්මාණය කරන ඉතින් ඒ නිසා ඉවසීම නැත්නම් හાર્ඩ් වර්ක් වගේ දේවල් කලින් මත මහන්සියෙන් වැඩ කරපු තිබුච්ච උනන්දුව ගොඩක් අඩු වෙලා ගිහිල්ලා මේ ඉවසීම අඩු වෙලා වෙන දෙයක් මම කරනවා කියන හැඟීම මෙතෙන්දි මේ සෙනසුරු කේතු වෙන තැන පැමිණීමත් එක්ක සිද්ධ කරනවා ඒ වගේ තමයි වේදන් ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕන ඉතින් රාහු වෙන තැන පැමිණුණාට පස්සේ මේ කේතු කියන ගහය ඉතින් විශේෂයෙන්ම රාහු මෙතෙන්දි කන්‍යා රාශියට හොඳට වැඩ කරන ගහයක එතකොට රාහු වෙන තැන පැමිණුණාන් පස්සේ යම් යම් දේවල් සම්පූර්ණ කරගන්න කලින් ඉවසීමකින් තොරව කේපු දේවල් කරපු දේවල් මේ කාලේ වෙනකොට කේතු පැමිණීමත් එක්ක ඒ දේවල් ඉවසීමකින් යුතුව නැත්තම් හරියට පාලනයකින් යුතුව කරන්න උත්සාහ කරනවා. එතකොට සෑම දෙයක්ම සමබර කරන්න උත්සාහ කරනවා. මෙතන තියෙන දේවල් අලුතින් හිතන්න පටන් ගන්න දේවල් දෙපැත්තම සමබර කරගන්න මේ රාහු කේතු මාරු විශේෂම උසමලගේ නිහයන්ට මේ රාහු ඉන්න තැනට පැමිණීම නැත්තම් රාහු මෙතන ඉන්නවා නම් නැත්තම් කේතු මෙතන හිටියත් ඒ දේවල් ගොඩක්ම හොඳයි කියලා හඳුන්වන්න පුළුවන්. මොකද ඉගෙනීම් පැත්තට කමං කරන යන දේවල් බැලන්ස් එකකින් යුතුව කරන්න අවස්ථාන සමහරක් වෙලාවට රාහු එක පැත්තක් අතහරවනවා මේ පස්සන්නේ ඉන්නකොට පස්සන්නේ ඉන්නකොට ගොඩක්ම ආදායම් සම්බන්ධ දේවල්ට එමත්තන් තමයි බලාපොරොත්තු වෙන විදිහේ ව්‍යාපාර හෝ එවැනි දේවල්ට තිබිච්ච බැලන්ස් එක ගොඩක් අතහරින් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා යම් එක පැත්තකට හිත යොමු කරන එක මේ කේතු හරි රාහු හරි ඉන්නවනම් මෙතන පස්සන්නේ වලට මේක මුදින් බැලන්ස් කරගෙන යන අවස්ථාව තියෙන. ඉතින් විශේෂයෙන්ම කුජ ඒ වගේම තමයි සෙනසුරු ඒ වගේ ග්‍රහයන් තැන්පත් වෙන තමයි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මේ කුසම ලග්නියන් වලගේ කේන්දරේ එවැනි ග්‍රහයන් සම්බන්ධලා ඉන්නවනම් මම බලමු. එතකොට දෙවෙනි කොටසේදී රාහුගේ ගැන කතා කරනකොට ඔයාලා මොන වගේ දේවල් විතර අරමුණක් වලට සිද්ධ වෙන්නේ අරමුණ වෙනස් වෙන්නේ කොහොමද කියලා